කොළඹ සේදවත්ත නවලෝක විහාරස්ථානය අමාධාර යුගාසන කාව්‍යමය ධර්මදේශනාව සඳහා අවකාශය ලබාගෙන අවසానයි මේ වන විට උදෑසන පටන් මොනතරම්නම් පින්කම් මේ වීරේ හිඳ අපසිද්ධ කළාද ඒ පින්කම් දැක බලාගෙන ඔබ මොනතරම්නම් තුටු පහටු ඌවාද ඔබේ නිත සිත සුපසන්භාවයට පත් කරන්නට සදැහැති හැඟීමින් යුක්ත කරවන්නට ඒ සිදු කළ හැම පින්කමක්ම හේතු භූත වුණු බව අපි තා හොඳින් දන්නවා මේ වෙලාවෙත් මැදින්පුර පොහෝ දිනයේදී සිදු කරන්නට සූදානම් වන අමාධාර යුගාසන කාව්‍යම ධර්මදේශනාව තුනෙනුත් ඔබේ හදවත සුපසන් කරන්නට වගේම ඔබේ මනසට ධර්මයෙන් පණිවිඩයක් ලබා ගන්නටත් අවකාශය ලැබෙනවා නියතයි අමාධාර යුගාසන කාව්‍යම ධර්මදේශනාව සිදු කරන්නට අද අප ඇරයුම් කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙනමට අප දැන් උන්වහන්සේ පිළිගැනීම සඳහා සූදානම් මේ විහාරස්ථානයේම වැඩ වාසය කරන අද උදෑසන පටන් අමාධාර වැඩසටහන උදෙසා ආශිර්වාද ලබා දුන් උපදේශකත්වය ලබා දුන් අපේ හාමුදුරන් වහන්සේ පූජ්‍යපාද පන්නල ඥානාලෝක හාමුදුරන් වහන්සේ අපි පළමු කොට මේ විහෙරේ හිඳම පිළිගන්නවා උන්වහන්සේ සමගින් අමාධාර යුගාසන කාව්‍යම ධර්මදේශනා සිද්ධ කරන්නට නිරන්තරයෙන්ම වැඩම කරවන අපේ අනෙක් ස්වාමින් වහන්සේ පූජ්‍යපාද මහබුලන් කුලමේ ගුණරත්න හාමුදුරන් වහන්සේත් අප සේදවත්ත නවලෝක විහාරස්ථානයේට උන්වහන්සේගේ වැඩමවීම ගරුත්වයෙන් සිහිපත් කරමින් පිළිගනු ලබනවා. අද පන්නල ඥානාලෝක අපේ හාමුදුරන් වහන්සේත් මහබුලන් කුණමේ ගුණරත්න අපේ හාමුදුරන් වහන්සේත් සිදු කරන්නට සූදානම් වන්නේ අමාධාර යුගාසන කාව්‍යමය ධර්මදේශනාව තුළින් සෝනා තෙරණින් වහන්සේගේ කතා වස්තුවයි. අහසසේ දුක් වැස්සක් වැටුණත් පොළවසේ සියල් දරා සිටින්නට මවකට පුළුවන් කමක් තිබෙනවා සියල් දුක් ගැහැට දරා ගනිමින් දරුවන් වෙනුවෙන් සෙනෙහස වපුරන්නට මවකට පිළුවන් කමක් තිබෙනවා හැබැයි දරුවන් වෙනුවෙන් වපුරන සෙනෙහස වෙනුවට පෙරලා මව් වරුන්ට ලැබෙන්නේ කුමක්ද හැම විටකම එදත් අදත් මතුවටත් අවසානයේදී ජීවිතයේ දුකක් පමණක් බවට පත් කරගත් මව්වරුන් සිටි බවත් ඒ මව්වරුන්ගේ විලාපය තවමත් මේ ඉතිහාසයේ පුරාවට සැඟවි ලියවි සහමතු වී තිබෙන බවටත් උදාහරණ තිබෙනවා සෝනා තෙරණියගේ කතා වස්තුවත් එවන් උදාහරණයක් හැබැයි අවසානයේදී සියල් දුක් ගැහැට නිමා කොට ඇය නිවනින් නිවී සැනසුණා එකී කතා වස්තුව මෙතෙන් පටන් කාව්‍ය ස්වරයෙන් දේශනා කරන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙනමට අප සැවොම සාදු නාදනම් වමින් බැති සිතින් ආරාධනා කරමු කරුණාසාගර මෙත් මුදිතාකර සසරේ ගිනි නිවනා අවිදු අඳුර නැසු දහම් සිසිල දුන් ලෝ සනහන දියනා අසරණ සතුනට සරණ සදාලන සැසිපියා නන්ගේ මම නමදින් සිරිපාද පියුම් යෝග සාදු කියා බැතිනි කරු සසරේ එතෙරට යන්නට වෙරවීරිය දාරණා සියලොම සතුනට මඟ පෙන්වාලන අවිදු අඳුර නාසනා කරුණාසීතල හද මැඳුරක් ඇති බුදු හිමි
देशो में तेने मम नम दिम सादाहम सुव साधना साधु किया बैतेने सद हति अंगे पिं सित वापुरन पिं केत कट बांधु ओ ससर सियालो दुख लौतुरु निवनीन एलियाला बा दूरलु सरयुत महा मुगलं पिलिवेलेस पैवतेन लोव सानसा मम नाम दिन महासंगन दीपायुग साधु किया बैतेनी लाते वेन वीट दी नौले बिन वासनावट दामहित वेदनावट एकंगव तातागत आनोसासनावट देसावान दिन योगबान देशनावट बनयानवा की वाट ले सियाग नत पलमुव दुरलन दुसेरितन बहु मत निवान पुर पीनिस सलसा गंग सित सवनय कल युतुज बन पिरेसि दुव सित पत करान नट पदेन बावेन बावे कुशलक नियो नौत सम दाम दुखी तवे पेरदा पिन्व तुम दुटोए निवां सुवे बुदुदामिन मिसक अन्की सेवकें नौवे पिनतुनी अद मदिन पुरपसलस्पक पोईदा वसा लोक सनहालन अमाधार युगासन धर्म देशनावेन अदोबे निवहनट अपि वेडम करन्ने मा वेडवसन श्री नवलोक विहारस्थानी धर्म मंदिरे सिटाय एमनां अपि कावरुत तुन सित पहदवागन बन आसनवाज कियन हंगीमेन मे वटिना कालय गत करन्नट ओन पिन्नतुनि अद युगासन धर्म देशनावेन ඔබට අපි කියන්නට බලාපොරොත්තු වන්නේ තේරී ගාථා සාහිත්‍යයේ එන එක්තරා අනුවේදනීය කඳුළු කතා මේ
කතාව අහගෙන යද්දී සමහර විට ඔබට හිතෙන්නට පුළුවන් මේ මගේ ජීවිත කතාව වෙන්න ඇති කියලා. අපි අහලා බලමු. තේරි ගාථා සාහිත්‍යයේන සෝනා. සෝනා රහත් තෙරණිය කතාව මෙසේ ආරම්භ වෙන වගයි. සෑවත් නොවර කුලගේකදි ඕපන්නේ සෝනා නාමින් ඕපතේ දේ නාම ලබන්නේ මාවපියනට කීකාරෝලෙස වෙසෙන්නේ පෙරපින් නිසා රෝසිරෙන් දරන්නේ තරුණ වියේදී ඇදිගයක ගියා යුගදිවි ගාතකලා පාතිදම් ඉවත නොයම් දේපල තනය ඇත මහුපියෝ ඇයට ලියා කිසි අඩුවක් නොමැත ආසවල් දේයක කියා පදුමුත්තර බුදු හිමියන් සිටිය යෝගේ පැතුව පැතුමකි එය හරිම ආගේ ලබමින් ආග පාදවි වේර ඇත්තියක වාගේ ඒ පැතු පැතුම සංසාරේදී තරඟ නැගේ පිනතුන් එදා තිලෝතිලක ලෞතුරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කල සවැත්නුවර අසල ඉපදුන මේ රූමත් කාන්තා නිසි වයස සම්පූර්ණ වෙනකොට විවාහ දිවියට ඇතුළත් වෙනවා ඒ නමින් සෝනා අන්න ඒ විදිහට සෝනා මේ කුලකාන්තාව මෙසේ විවාහයෙන් පසු දරුවන් දස දෙනෙකු සෝනා වැදෝවාය අගහිගයක් නැතිව ඒ අය හැදුවාය එක හැන්දෙන්ම ඒ හැමටම බෙදෝවාය නිතරම වගේ දන් පින්කම් කෙරෝවාය දරුවන් ටිකක් ලොකෝ මහතට වැඩෙන විට සැමියා ගියා ඒටේ හැටියේ තාපසකට පවුලේ සියලු බාර පැටවුනි ඇයගේ පිට එනමුත් දුකක් දුන්නේ නෑ මොහොතකට ඇඟලේ කිරි කරන්නේ දස දෙනම තනා
अम्मा के ने कोलेस ऐत लोव मदिना ये संपताक बांधवीय पेर सासर गेना बहुपुत्तिक सोना यान नाम पातल उना पिनतोनी तम स्वामिया गिहिगे आतहर वने एटगी आत्तबास रखी में सोना माताव एकम दरुवे कुटवात अडुवाक कलेने है एहम दरुआंतम एक हैंदिम बिदमिन एकट सलकन एवितरक निमे ओन निसी वायस सामकोरन वेनकोट आवाह विवाह करला दीला ओन्ट सियरु देवल पावरला सिति निसी वायसे दी मेदारुवान सियलो देना विवाह पात मुनो कोल गोत सीरित देना अम्मा पामनाक नीवसे इतिरिवेना तानिकड दीविय पिन्वत सुन दरद मोना तम सातु दानय दारु वांग दिन विलाविम बेदुआ साम सामव ए दास दिनाटम निदहास उनात हम देखिं हबैटम महागेई विसेई इतिरिव दारु सिनेलम गे दोर हादादी दारु वान हाट इंट संपत बेदादे ओनट ऐतिवेंट इलाद देन बैरिविय ओन सान सांट देन महागेदर कैन सितुना विमसंत सेलु संपत दरुवंत बिदाहदा दीला में सोना माताव महागेदर थानिवम मेहकार्यान समग वासे करन लोकपुता अयम्मे मेतारम अम्मा दें तनीय माई विसिन्ने मी एदाए मेस आई अतन अल्मारी आई मटने देवडियन वाटिन्ने अल्मारिया वियंग एंद अम्माट वैटाकने
අපට හරි අඩුවක් වතියෙන්නි මේ ලෙසට කිය කියා අම්මාව රවටමින් බඩු මුට්ටු ගෙදරටයි අදින්නේ ඊළඟට දෙවනි පුතු එනවා අම්මා ළඟට චාටු බස් දොඩ දොඩා ඇදෙනවා මොටද අම්මාට ඔය තරම් රත්තරම් බඩු මගේ බිරිඳ ඉල්ලන්න කියනවා අම්මා දැන් වයසයිනේ මගේ බිරිඳ තරුණයිනේ ඇගේ කරට රත්තරන් වටිනවා මේවලලු මාල ටික මේ දැන්ම අරන් යමි හිටවිත් අනිත් ටික බලනවා මෙන්න මේ ආකාරයට අර ලේලිලා බෑනිලා මුණුබුරාලා මිනිබිරියන් මේ සෑම දෙනෙක්ම අර අම්මව බලන්න ඇවිදින් ගෙදර තියෙන හැම බඩු මුට්ටුවක්ම ලුණු පොල් කටුව දක්වාම ඒ ගෙදරින් ඇදගෙන යනවා පිනතුරු ඒ නිමාවට පත්වන්නේ නැහැ මේ දරුවෝ දහ දෙනාම කියනවා ඇයි අම්මේ මේ වගේ ලොකු ගේක අම්මයි අම්මට ගෙවල් 10ක්ම තියෙනවා මේ වගේ ලොකු ගෙදරක තනියම ඉන්න ඕනි නැහැ අපේ ගෙවල් වල ඇවිදින් අම්මා ඉන්න මේ ගෙදරත් විකුණලා අපට ඒවත් බෙදලා දෙන්න කියලා අම්මගෙන් ඉල්ලීමක් කරනවා මේ දරෝ දස දේනා ලේලිලා බැනලා වරින් වර මේ ලෙසට පැමිණෙති අම්මාව රවටමින් චාටු බස් පවසමින් ගීතයේන හැමදේම ගෙන යති අන්තිමට මහගෙදර බෙදා දෙන්නයි කියා අම්මාට දරුවෝ ටික වද දෙති අම්මා දැන් වයසයිනේ මොටද මේ වගේ ගේයක් අපේ ගෙදර ඉන්න යයි පවසති ගේ දොරත් ලියා දෙයි වතු පිටිත් බෙදා දෙයි ඒක කලේ හින්දානේ දරුසේනේ දරුවන්ගේ කීම් මත මේ අම්මා තනිය වුණා ලොකු පුතුගේ ගෙදරමයි නැවතුනේ ටික දිනයි එයි හිටියේ ලේලිගේ චරු චුරුව යවුල් කටු අනිනවා වගේ කනේ ඉන් පසු දෙවැනි පුතු ළඟට අම්මා ගියත් ලේලි ළඟ ඉන්න නම් බැහැ අනේ දරුවන් දස දෙරික් හදා වඩා ගත්තා වතු පිටි බවවෝග සම්පත් තිබිච්ච මේ අම්මට සිද්ධ වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්. දැන් ඈත අර ගෙවල් වලින් පිළිගැනීමකුත් නැහැ. යන එනමන්නේ. අපි අද කතා කරන්නේ
තේරි ගාථා සාහිත්‍යයේ එන සෝනා රහත් තෙරණිය කතාවයි මේ අහිංසක ආදරබර කඳුළු කතාව මේ අම්මගේ කතාව ඉතිරි ටික අපි දුවගේ ගෙට ගියොත් බෑනා මරවනවා පුතුගේ ගෙට ගියොත් ලේලි කියවනවා මොනපුරු මිනි පිරියෝ වයසට හිනහෙනවා අම්මට උරුම උනදී කඳුලැලි හිනවා බිහි වුණ පාසුව ලොකෝ පුතු කුළු දුලින් මාට ඇති වුණ ආදරය බෑදැන් කියන්නට දරුවන් සිහිවෙද්නදි මාට විටින් විට කොඒ ආදරය දරුවනි දියන් මාට පියතුම සියලු සම්පත් මාහට දුන්නා ගිහි සැප අතරදා ඕතාපසට පැන්නා අම්මානිසා මාතුරුලට ගෙන උන්නා තවමත් සිටිමි දාරුසිනහස කාරපින්නා දියණියගේ ගෙදර වේත මහා ගියදාක දවසක් දෙකක් සල්ලකති සතුටකි ඒක බෑනාට හදන රසවලු අතිරේක නෑ මට ලැබෙන්නේ දුක් පොවත කීක පිනතොනි අප්‍රමාණ දුක්ක දෝමනස්සයන්ට භාජනය වෙච්ච මේ අම්මා යන එනවන් නැතුව ඔහේ කල්පනා කර කර ඉන්නවා. ආන්න ඒ කාලේ මේ මෙහෙණිවරුන් වැඩවසන ආරාමයක් ඒ අසල තිබුණා. ඈ මේ ආරාමයට වරින් වර ගොඩ වෙනවා වතාවත් කරන්න. අනේ ඇත්තටම මේ කරදර වලින් නිදහස් වෙන්නට මටත් මහන වෙන්න ඇත්නම් ආන්න එහෙම හිතලා ගොඩ වෙන ඇය එදා ආරාමයක් ඇත බික්සුනියන් වාසන අම්මට ඇසෙනවා හඬ එහි බණ දේශන සිතිවිල්ලක් ය ඇහට දැන් බණ අසන යසහනයකි අම්මාගේ දුක පිරිමාසන ඉන්පසු නීතරයයි ඇමි අරම වෙත
භික්ෂුණියක්වන්නමයි දැන් නිතර සිත ගොඩක ඒහි ගැල ඕමද නැත අරමේ ආමාමහ ලෝතුරු සෝය ඇත ඇත්තටම පින්වතුනි මෙයම් මට දැන් පැවිදිවීම තමයි එකම සහන අනේ විදිහට ආරාමයට යන අය දවසක් තමන්ගේ දරුවෝ ටික කැඳවලා තමන් ගත්ත මේ අවසාන තීරණය තමන්ගේ අදහස දරුවන්ට එදා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා මානුඹලට කාරදර බව දන්නේ මේ කල් එය ඉවසා ඔන්නේ මේ අරමක මෙනිය වීලා ඉන්නේ මේ පැවිදි වෙන්න මම දරුවෙනි යන්නේ මේ අම්මා රමට යන එක හොඳය ඒකෙන් මිදුණා අපේ කරදරය කරදර කෙරුවේ මෙහි ඉඳ ඉඳය දරුවෝ හිතන්නේ ඒපිලි බඳය අම්මා ඉන්නවා භික්ෂුණී අරමේ පැවිදි වෙලා දැන් දුටුවාද අරුමේ දරුවන් බීකල මවකගේ කරුමේ මෙහෙමදලිය වෙන්නේ නිය දාමේ අන්න ඒ විදිහට පිනතුනේ අවස්ථරය ඉල්ලන මේ අම්මා එදා භික්ෂුණියක් බවට පත් වෙනවා දැන් අර සෝනා මාතාව සෝනා භික්ෂුණිය නමින් හඳුන්වනවා ඇය ආරාමේ වැඩ ඉන්න කාලේ වරින් වර දරුව බලන්නට ආවත් දැන් ඔවුන්ට මතක නැහැ අම්මව පැවිදි වෙලාවත් කියලා දරෝ ආවා එදාවස ඉඳ හිට දැන් කවුරුත් එන්නේ කිසිවිට වේදනාව දුක ඇතේ මොත් හිත යට කාලය යවවා ඈබන දහමට අන්න ඒ විදිහට බණ දහමට කාලය යවන ගමන් පින්නතුනි ඈ දැන් ජීවත් වෙනවා අවාසනාවක මහිම gedare innaddi wageema æta aaramaya tulat den karadara hirihara ælawa sielu bhikkhunin weda gannawa vitarak nove mahalu vela pævidi vechcha nisa æta mæhaliya mæhaliya kiyala katha karannata patan ganna jeevite hari දුකයේ කියලා සිතා සෝනා පැවිදියෝවත් භාවනාවක් කරන්නටවත් විවේකය නැහැ කවරදාවත් වතුර අදිනවා දරත් පලනවා කරයි වැඩපල කවුරු කීවත් එහෙත් නවීරිය අත්නහලේ නෑ
මෙවැනි කරදර කොතෙක් ආවත් ඉඳලා හිටලා දරෝ එනවා කලාතුරකින් ඈදකින්නට මෙතන මෙහෙ කාරිය කි අම්මා බැරිද අප ළඟ සැප විඳින්නට විඳ සැප වැඩි වෙච්චට හින්දාද ආවේ අරමට සිල් රකින්නට හොඳ වැඩේ ඔය වෙච්චට දේ ගැන අපට නම් බෑ වග කියන්නට එක් දිනක් බුදු පියාණෝ බණ දේශන ආරංචියක් ආවා මේ නිවර ටික බණ අසන්නට යන්න සෝදානම්ද ඕවා මටත් ආසයි බුදු රදුන්ගෙන් බණහන්නට ඇයද කීවා ඔබේ වයසට ගමන් යන්නට බැහැනි පසුවට තියමු වේවා අපිව එනකොට වතුර ඕනකොට තබන්නට කවුරුවත් නැනේ අදට නැවති ඉන්න ඕනේ අරම තනිකොට යන්න බෑනේ එහෙම කියමින් ඇයව තනිකොට ඔවුන් බන්න ඇසුමට ගියානේ අනේ අසරණ සෝනත් මෙහෙනිය අසපුයේ දැන් තනියුනානේ වතුරදලා දරත් පලලා උඳුන ළඟ ඒවා තබන්නේ පසුව දිය ඕනො කරමි කියලා භාවනා දැනට වඳින්නේ කිසි කෙනෙක් නැති පාලුවර මේ ඇගේ සිත නිරාවුල් කෙරෙන්නේ මගේ බුදු හිමි ලොව බලද්දි එදා ආලෝයම ඇය දකින්නේ තිලෝත්තරක ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට මේ ආරාමයේ භික්ෂුණීන් වරු එදා සියලු දෙනාම පිටත් වෙලා යන්නට යනවා මේ සෝණ ඔවුන් සමග යන්නට අවසරය ඉල්ලුවත් ඇට ඒ සඳහා අවසරය ලැබෙන්නේ නැහැ ආන්න ඒ වෙලාවේ මේ සෝනා තෙරණිය එදා දරපලනවා වතුර අදිනවා තමන් අතින් ඉටු වේ යුතු වැඩ ටික කරන ආන්න එහෙම සිදු කරලා ඉවර වෙලා පින්නතුනි ඈ වීර්‍ය වඩන තැනැත්තියක් හැටියට නැවත නැවතත් විදසුන් වඩමින් සිටිනු අපේ ලෝතුරු තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ බලන වෙලාව මා පිහිට වේයුත්තේ කාටදයි සොයමින් සිටින වෙලාවේ මේ නොපසුබස්නා වීරයේ ඇති සෝනා මෙහෙණිය දිවසින් දකිනවා අනෙහෙම දැකලා ඈට පිහිට වෙන අදහසින් ෂඩ් වර්ණ රශ්මි කදම්බයක් ඈ වෙත එවමින් ඈට එදා මෙන්න මේ ගාතාව දේශනා කරනවා योचे वसस सतं जीवे अपस्सं धम्म मुत्त
एकाहं जीवितं सेयो पस्सतो धम्मा मुत्तमं ते लोतुर दाहम नोवन सखे नो दोटो वेट जीवात ओवात पालन तसीय वासक सीट उत्तम दाहम नोवनिं दोटो केने को हाट जीवात हो नात सुवाया की एक दावस कट एरस वाला लेन बोधो ही में देशो बाना सोना तेरे ने ऐसो आहोंद सीयगिना राहत पालय लैबगांता है दिन देन मेहनी वरुण नो दानी ती में विनस गैन आवा मेहनी वरु ए दावस आवास वेला सोना तेरा निदन पौधतम वेना सवेला उनो दियनो में ते आप हाट हारास वेला मेहनी आरम काटी गुल से ऐविस सीला पिनतोनी मैं मेहनी वरु आरामे तैविदित को अपटे उनुपैं को अपटे सिसिलपैं खलबले ये विमसनो इतकोटा आरा सोना तेरा निया कियना उनुपैं ओनाय उनुपैं बाजने बालन सिसिलपैं ओनाय सिसिलपैं बाजने बालन පුදුමයක් ඇය පැතු අයුරින්ම සියල්ලක් පින්නතුනි ඉතු වෙලා ඇගේ වෙනස අවබෝධ කරගත් මේ මෙහෙණිවරු එදා සෝනා රහත් තෙරණිය ළඟ දෙපා වැඳ වැටෙනවා වීරිය වඩමින් අරිහත් ඵලයට පැමිණිය තෙරණිය उत्तम विलसत बुद्धु ही मी तन तोर पुद देन दावसत ऐय केंदवन वा ए दाम सबयत अपरिमित वो वीरिय ऐति तेरनीय यन अगतन तोर हिमिगें लबुनीय महाश्राविका लेस ऐय पेनुनीय मेहनी सासन तोल सिसिलास दनुनीय महालुव पैविदीव बावोन वाडन्नाए वेरिय गिन माग पलय दाकिन्नाए संबुदु हिमिगेन पदवेला बन्नाए बिक्सुने ससुने किरुल दारन्नाए बिक्सुने ससुने किरुल दारन्नाए आरब्द वीर्य अति
තෙරණින් අතරින් අගතුන තනතුරු පිරිනමමින් සෝනා රහත් තෙරණියගේ අපරිමිත වීරය පිළිබඳව එදා ලෞතර බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෙසේ ධර්ම දේශනා කරන සෝනා දරුවන් दस दिन कोट माओ ओनाय पिंवत पेर काले इनामोतने दारोवन गेन नोले बिना माओ किने कोट हिमीवन आले गिहिगे गिंदर विदिन्न बरितन सेवा ऐसा दहम सीले उत्तम रात बाव एहिं लेबोवा मेहने वारय लेबगिन दैले बनसुवो आयु लबत आवा पंच बालय लैब सतर आतिं में बनसुवो दहम सुयत्वा मितन करुणा गुण रंदुन नितिन में बन सो वीरिय वात आवा पेरे से दो पेले वेत पेरो नो गातिं में बन सो निवां दाकित्वा तुलसित पहादा कुलनो सितिन होदाए एहमनां उदयसन सित में मोहत दक्वा දහසක් බුදුන් බුදවන හිමිදිරියේ සිට ඔබ මෙතෙක් වෙලා සවන්පත් මුසු කළ දෙනයන ඒකාත්මික කළ අමාදහර පුණ්‍යවන්ත වැඩසටහනයි නිමවට පත්වන් සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ සිට මේ සජීවී විකාශයේ සිදු කිරීම සඳහා නන් අයුරින් මා දිරිමත් කළ නවලෝක සමූහ ව්‍යාපාරය එවැගේම ඇඩ්වාන්ටිස් ආයතනය එවැගේම රොබින්සන් වර්ල්ඩ් වයිඩ් ආයතනයේ දර්ශන මහත්මයාණන් ඇතුළු පිරිස එවැගේම ශ්‍රී ලංකා පොලිසිය අපේ ගරු ස්ථානාධිපතිතුමන් මෙතන සිටිනවා එතුමන් විශේෂපත් කරන්නට ඕනි එවැගේම ගැමුණු හේවා බලෑණී ගරු ඒ හමුදා නිලධාරි මහත්වරුන් එවැගේම ශ්‍රී නවලෝක දහම් පාසල ආචාර්ය මණ්ඩලය එවැගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එවැගේම පඬුවස්නවර ගොක්කොල ආර්ට්ස් ආයතනයේ අපි මේ වෙලාවේ සහයෝගයේ දුන් සියලු ව්‍යාපාරික බවතුනොත් සිහිපත් කරන ගමන් අපේ මේ පින්කම ලස්සනට සිදු කරන්නට ස්වර්ණ වාහිනී අපට මෙසේ ඒකාත්මික වූ ආසේම අපේ පන්සලේ වැඩවසන විජිත පොඩි හාමුදුරුව සිද්ධි පොඩි හාමුදුරුව නාලක හාමුදුරුව සමිත හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයත් යලි යලිත් සිහිපත් කරන ගමන් මේ සඳහා අප උපකාර ප්‍රදේශවාසී සියලු දෙනාමත් සිහිපත් කරන ගමන් ස්වර්ණ වාහිනී විසිතුන්වන සංවත්සරයේ වෙනුවෙන් සිදු කෙරෙන සසුනෝදය සසුන රකින්න ජනමාධ්‍ය මෙහෙවර සසුනෝදය තංගල්ල ශ්‍රී ධම්මදින්න මහපිරිවෙන් පුරාණ වනවාස කුඩා විහාරස්ථානයේදී මාර්තු මාසේ 15 වෙනි ඉරිදා සවස දෙකට ආරම්භ වෙනවා එහිදී ඔබ අප මොන ගේන අදහසින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අමාදහර මෙදින්පුර පසළොස්වක පොහොදා වැඩසටහන් මාලාව සමාප්තියට පත් කරන්නටයි අප සූදානම් වන්නේ අද මේ වැඩසටහන් මාලාව සමාප්ත කරන දහවල් වැඩසටහන බවට පත් වූයේ අමාදහර යුගාසන කාව්‍යමය ධර්මදේශනාවයි අමාදහර යුගාසන කාව්‍යමය ධර්මදේශනාව සිද්ධ කළේ මේ විහාරස්ථානයේ විහාරාධීශවර කාව්‍ය විශාරද ශාස්ත්‍රපති
පූජ්‍යපාද පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේ සමගින් කඩවත ඇල්දෙනිය ශ්‍රී අභිනවාරාම විහාරාධිකාරී පූජ්‍යපාද මහබුලන් කුලමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේ උන්වහන්සේ දෙනමට අපේ ගෞරව නමස්කාරයේ පුද කරමින් අප මේ විහාරස්ථානයේ මේ අමාදහර උදෑසන පටන් සිදු කරන්නට කැප වුණු වෙහෙස වුණු දිරිදුන් හැම දිනාටමත් අපේ සහයෝගය සහ අපේ කෘතඥතාව පළ කරමින් අප අමාදහර පුණ්‍යවන්ත වැඩසටහන් මාලාවේ උදෑසන වැඩසටහන් මෙලෙසින් නිමවටපත් කරනවා අද සන්ධ්‍යාවේදී යලිත් සසුනෝදේ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් මේ විහෙරෙහිඳ සිදු කරනවා මේ සියල් සාකච්ඡාවල සියල් පින්කම්වල ප්‍රතිඵලයක් විදිහට ඔබට ඔබ සැමට ධර්මයේ ආනුභාවයෙන් ඔබේ ජීවිතය සාර්ථක වන්නට ප්‍රාර්ථනා කරනවා